आयुवन आदरणीय द्वीपुपे अद श्रीलंका न्यूज चैनल वितिन मम ओगलांदे सिंगल भाषा साहित्य पेलपोत हत्तनी पंतिय हत्तनी श्रेणी पेलपोते हत्तनी पाडम वन देवदाम एदुरु एडमंड पीरिस रदगुरु हिमी इतिंग आदरणीय द्वीपुपे पाडमट कलिम मंदयक ओगलांदे कियन्न ओन उगलो अपे चैनल मंग हितनवा सब्सक्राइब कर लेती कियला सब्सक्राइब कर लेता द्वीपुते मुलिम सब्सक्राइब कर गाना इतकोट ओगलांदे इतनेम तीयन बेल आइकन एक क्लिक करना इट पास ऑल कियला दान्ना इट पास वालट अपे अलुतें दान वीडियोस लंगटम गिन्न गन्न पुलुवा ईट पास्से वालट पुलुवांग ओन्ना शेयर करन्न लाइक करन्न प्रश्न तीनोने कमेंट करन्न ඉතින් මේ ආදී දේවල් කළා ඕගලංගේ ගැටළු මග හරවා ගන්න. හරි. දැන් අපි පාඩමට යමු. පාඩමට යන්න කලින් දෙයක් කියන්න තියෙනවා. ඕගොල්ලෝ පෙළපොතේ අදාළ පිටුව පෙරලා ගන්න. එතකොට ඕගලන්ට මේක කියව ගන්න ලේසි. මම මේ පාඩමේ හැම දෙයක්ම ඕගලන්ට පැහැදිලි කරන්න හිතාගෙන ඉන්නේ. ඒක නිසා පෙළපොතේ අදාළ පිටුව පෙරලා ගන්න. 57 වෙනි පිටුව. सिंगल भाषावट मुल्काले बेहम बलपैवे पाली संस्कृत भाषाव भाव गुतुंगे पिलिगनीम एकेने सिंगल भाषावट बटहिर जातिंगे पेमिनीमे पासे क्रिस्तियानी आगम मेरटे पेतिरगिया हेतुवेन हीब्रू लातिन ग्रीक आदि भाषावल बलपैम सहित अलुत वचन सिंगल भाषावट एक्कुना इवागेम क्रमक्रमे सिंगल क्रिस्तियानी साहित्य गुडनेगुना इकने मेतन यम यम भाषावली सिंहल भाषावट सिंहल साहित्यट बलपैम क्वेलाधीन ये बलपैम प्रतिपलयत्तमाय क्रिस्तियानी साहित्य सिंहल क्रिस्तियानी साहित्य गुडनेगिलतीनो ये प्रतिपलय हेटियट सिंहल भाषावेन क्रिस्तु धर्मेट अदाल लिपिलेखन मेन्म सिंगल संस्कृति संबंध लिपिलेखन संपादने कल पूजक वरुणर सुविशेषी स्थान किमिकरगण्ना रदगुरु एडमंड पीरिस हिमिपाणन इदसरसे अणुहते इदसमस्य असुनमे वेनकं एतुमगे काल परिचय दाक्वलतीनवा पिलिबंदव मे पाडम सकस्कलतीनवा इतिं सिंगल भाषा पमनक निमि विनस भाषा राशियक तुम देनगन हिटिया सिंगल भाषा साहित्य कल मेहवर युमट मेहम की दक्वाण ये तरंग अपरिमेय विनव परमाण दक्वाण बरी तर सिंगल भाषा महा साहित्य पोषण दायक ऊ विभंध चरित हंधुगण सह ये चरित वल श्रेष्ठ गुणांग हंधुगण अपे जीवित एकत कर गणीम तम पुते ये यहाँ पत्र सलका इतकोट ईलंग पिटु तम पुते पनस अटवनी पिटु එහි දක්වලා තියෙනවා පුතේ පූජිත ජීවිත පිළිබඳව ගරු මර්සිලිනු ජයකොළ පියතුමාගේ ලිපියෙන් යම් ප්‍රමාණයක් දක්වලා තියෙනවා රජකුරු එඩ්වර්ඩ් පීරිස් පියතුමා මහා පඬුවෙකි පර්යේෂණයේ ශූරයෙකි ලේඛකයෙකි ගත්කරුවෙකි නොඑක් තරාතිරමේ මුල් තැන් ඉසලු පියතුමෙකි රන්පදක්කන් ලාභියෙකි කලාශූරියකි හෙළසිරිතට අතහිත දුන් ශ්‍රේෂ්ඨයෙකි ජාතික දේ අගය කරමින් පුන් කලසට ගොක් සැරසිල්ලට දෙව් මැදුරෙත් සැලකී යුතු අවස්ථාවලදී සුදුසු තැන් දුන් කලාකාමියකි හෙළ බසට දිව්‍ය දුන් තැනැත්තෙකි එතකොට මේ ගරු මර්සිලිනු ජයකොළ පියතුමා දක්වලා තියෙන්නේ මෙතුමගේ මේ තියෙන මෙතුමා රජගුරු එඩ්මන්ඩ් පීරිස් පියතුමා ගැන හොඳ විස්තරයක්. එතකොට මේක කියවලා දැනගත්තොත් මේක කියවලා අවබෝධ කරගත්තොත් ඔයගොල්ලන්ට පුළුවන් පුතේ දුවේ එඩ්මන්ඩ් පීරිස් පියතුමා කියන්නේ කවුද කියලා දැනගන්න. ගරු එඩ්මන්ඩ් රජගුරු එඩ්මන්ඩ් පීරිස් පියතුමා කියන්නේ කවුද කියලා දැනගන්න. ගතසිත සනසන සීතල උදුවක් මහේ සාමයේ කුමරුන්ගේ උපත පිළිබඳව පණිවිඩය රැගෙන
මදනන දසත හමා යද්දී මද සුරඟ දසත හමා යනකොට සෙමින් හමුණු සුරඟ වලට තමයි පුතේ මේ මදනන කියලා කියන්නේ. එතකොට උදා වූ අසිරිමත් නත්තලේ ප්‍රීතියෙන් මුළු ලෝවම නැහැවී ගියේ. මේ නත්තල් කාලය ගැන කියන්නේ සාමය හා සතුට පිළිබඳ මිහිරි හැඟීම් සමග ලොව පුරා කිතුණු ජනතාව ජේසු බිරිඳාණන්ගේ උපත මහත් බැතියෙන් අනුස්මරණය කළ සිහි කිරි ඒක අනුස්මරණය කරනවා කියන පුතේ සිහි කරනවා කියන එක අනුස්මරණය කළ 1897 වර්ෂයේ නත්තල් සමය ඒ එළඹි නත්තල වෙනුවෙන් නෑ හිතවතුන්ට තෑගි භෝග පිරිනැමීම සතුට බෙදා හදා ගැනීමේ මගකි. නෑයුත් එක්කලා හිතවතුත් එක්ක තෑගි භෝග බෙදාගෙන සතුට බෙදා ගන්න එක මේ නත්තලේ තියෙන අංගයක්. හලාවත ප්‍රදේශයේ මව්පිය යුවලකටද දෙවියන් වහන්සේගේ අපූරු නත්තල් ත්‍යාගයක් ලැබුණි. බලමු මොනවද කියන්නේ. මොකද්ද කියන්නේ? ඒ 1897 දෙසැම්බර් 27 වෙනි දින 1897 දෙසැම්බර් 27 වෙනි දින ඔවුන්ට පුත් කුමරෙකු ලැබීමයි. මේ දරුවෝ උපත එම යුවලට එම ගම් පියසෙට. එම ගම් පියස කියලා කියන පුතේ දුවේ මොකද්ද? පියස කියන ප්‍රදේශයට. මුළු සිරිලකට ලංකාවටම මතුනෝ කියලා කියන පුතේ දුවේ පමණක් නෝ කියන එක. එතකොට එපමණක් නොව මුළු ලුවටම ලැබුණු මහඟු ත්‍යාගයක් වාසේය. මේක ප්‍රදේශයේ ලංකාවට විතරනේ මුළු ලෝකෙටම හම්බ වෙච්ච මේ සිද්ධියෙන් වෙච්ච මේ උපත මේක එම ප්‍රදේශයේ විතරක් නෙමෙයි ලංකාවට විතරක් නෙමෙයි මුළු ලෝකෙටම හම්බ වෙච්ච ත්‍යාගයක් හොඳ අනර්ග ත්‍යාගයක් වගේ තමයි. එම වාසනාවන්ත දෙමව්පියන් වූයේ මිහිඳු කුලසූරිය එච් දියෝගෝපීරිස් මහතා සහ මිහිඳු කුලසූරිය ඒ ක්ලේරා මහත්මියයි. උපන් කුමරුට එඩ්මන්ඩ් යැයි නම් තබන ලදි. එඩ්මන්ඩ් කියලා නම තැබුවා. තම එකම දරුවා අනාගතයේදී මව්බිමේ නම රැඳූ කීර්තිමත් උගතෙක් වේ යැයි එදා ඒ මව්පියන් සිහි නෙනුදු නොසිතන්නට ඇත. හීනකින්වත් හිතුවේ නැහැ. පාස හීනකින්වත් හිතන්නේ නැතුව ඇතිලු. හිතුවේ නැතුව ඇතිලු. පාසල් වියට පාතමන්ටත් පෙරම ලදරු එඩ්මන්ඩ් කුමරුන්ට මව සෙනෙහස අහිමි වූයේ මවගේ හදිසි වියෝගයේ හේතුවෙන්. මව හදිසියේ බැං වුණා. එතකොට ඒ වෙන්වීම හේතු කොටගෙන අම්මගේ ආදරය නැති වුණා. එතකොට මෙරට ඉංග්‍රීසි පාලන සමයේ උපන් එඩ්මන්ඩ් පීරිස් කුමරුන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ හලාවත සාන්ත මරියා ඉංග්‍රීසි පාසලෙනි. පාසල් වෙලාවෙන් පස්සේ එඩ්මන්ඩ් දවසේ වැඩි කාලයක් ගත කළේ යගේ සීයත් එක්ක. එකල හලාවත පිස්කල් නිලධාරියෙක් ලෙස සේවය කරපු අලෙන්සු පීරිස් කියන්නේ යගේ සීයා. ඔහුගේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවෙන් ලිවීමට හා කියවීමට ඔහු සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම ලියන්න කියන්න හොඳට සම බුගතෙකු වෙච්ච එක එඩ්මන්ඩ් පීරිස් කුමරුගේ පෙර වාසනාවක් වුණා. සීයාගෙන් එම භාෂා උගත් ඔහු එම භාෂාවලින් ලියවුණු පොතපත කියවීමට ඇල්මක් දැක්වුවා. අනාගතයේදී මහපඬි රුවණක් වීමේ මූලික අඩිතාලම එසේ සකස් විය. ප්‍රාථමික අධ්‍යාපනය අවසන් කළ කුඩා එඩ්මන්ඩ් පීරිස් කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට සෙන් ජෝසප්ස් කියලා කියන්නේ අපි ඒකට තමයි දැන් ස්කෝලේ විද්‍යාලයට ඇතුළත්ව එහි දීප්තිමත් ශිෂ්‍යයෙක් වශයෙන් උසස් පෙළ සමත්කම් දක්වමින් ද්විතීක අධ්‍යාපනය කියන්නේ පුතේ දුවේ හය ශ්‍රේණිය සිට විශ්වවිද්‍යාල ප්‍රවේශය දක්වා අධ්‍යාපනයට අපි කියන්නේ ද්විතීක අධ්‍යාපනය කියලා. ඒක නිම කළා. 1921 වර්ෂයේදී පෙර පූජක පුහුණුව ලැබීම සඳහා බොරල්ලේ පිහිටි පෙර පූජක පුහුණුව ලබන්න හින්දා බොරල්ලේ පිහිටි සාන්ත බර්නාඩ් දෙව් සත්සලට ඇතුළු වුණා.
ගම් ප්‍රධානීන් එතුමාගේ පවුලේ ඥාතීන් හා ගමේ දේවස්ථානය අතර පැවති සමීප සම්බන්ධතාවයේ ප්‍රතිඵලයක් ලෙස එතුමාට මතු පූජක වීමේ අවස්ථාව නිර්මාණය වී තිබුණා 1924 දී දේව්සත්සලේ දේව්සත්සල කියන්නේ පුතේදුවේ දේව ශාස්ත්‍ර ශාලාවේකට සෙමිනේරිය කියලා කියනවා පූජකවරුන් පුහුණු කරන අධ්‍යාපන ආයතනයට අපි කියනවා කියනවා දේව්සත්සල කියලා දේව්සත්සලේ අධ්‍යාපනයේ නිමා කොට එහිදීම අති උත්තම අන්තෝනි කුරේ කොළඹ අගරද ගුරුතුමාගෙන් නිර්මල මරියනිකායේ පියතුමෙකු ලෙස පූජාත්වරය ලැබ එඩ්මන්ඩ් පීරිස් පියනම වශයෙන් ප්‍රකට වුණා. එතකොට අගරද ගුරු කියන්නේ පුතේදුවේ අගරද ගුරු පදවියක් ලෙස නම් කරන ලද ප්‍රදේශයක ප්‍රධාන පූජකවරයා කියන ඒ කියන්නේ ගෞරව නාමයක් තමයි ඒක. කියන අපි උදාහරණයක් ගත්තොත් කොළඹ අගරද ගුරුතුමා කියලා අපි කියන්නේ අන්න ඒක තමයි. එතකොට ඒක ගෞරව නාමයක්. අගරද ගුරු. එතකොට එතෙන් පටන් උන්වහන්සේ පූජකවරයෙකු වශයෙන් තම දම් සේවාව ආරම්භ කළහ. කොළඹ හංවැල්ල මොරටුව කළුතර මක්ගොණ ඒ වගේ ආදි ප්‍රදේශයන්හි දේවස්ථානවල කිතුණු බැතිමතුන්ගේ සියලු ආගමික අවශ්‍යතා ඉටු කරමින් සේවාවෙහි නිරත වෙමින් ජනාදරයට මිනිසුන්ගේ ආදරයට පාත්‍ර වෙච්ච පාත්‍ර වුණා. එතුමගේ සහජ හැකියා හා කුසලතා හඳුනාගත් කතෝලික සභාව විසින් 1926 දී එතුමා සාන්ත බර්නාඩ් පූජක දේව්සත්සලේ කථිකාචාරවරයෙකු වශයෙන් පත් කරන ලදී. අනතුරුව සාන්ත ඇලෝසියස් ජ්‍යෙෂ්ඨ පූජක දේව්සත්සලේ අධ්‍යක්ෂ ධුරයටද පත් කරන ලදී. 1933 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම භාග්‍යයක් එතුමාට උදා වුණා. 1936 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍ර විශාරද උපාධිය ලබා පෙරලා දිවයිනට සපැමිණි එතුමා සාන්ත ඇලෝසියස් දේව්සත්සලේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කරන අතරම සාන්ත ජෝසප් විද්‍යාලයේ ගුරුවරයෙකු වශයෙන්ද සේවය කළේ. 1936 දී කොළඹ රදගුරු පදවියෙන් වෙන්කොට වයඹ පළාත් සඳහා හලාවත රදගුරු පදවියක් නම් කරන ලද අතර එහි රදගුරුතුමන් ලෙස පත් කරන ලද ගරු ඇලෝසියස් පියතුමා තනතුරු භාර ගැනීමට ප්‍රථම ස්වර්ගස්ත වූ නිසා එම තනතුරු සඳහා නම් කරන ලද්දේ එඩ්මන්ඩ් පීරිස් පියතුමාය. එම පත්වීමෙහි විශේෂත්වය වන්නේ හලාවත උපන් එතුමා හලාවත මිසමක් කියලා කියන්නේ පුතේදුවේ පදවි ප්‍රදේශයක් තුළ එක් පාලන ඒකකයකට කියනවා මිසමක් කියලා. ප්‍රථම කිතුණු පූජකතුමා වීමත් හලාවත පදවියේ ප්‍රථම රදගුරුතුමා වීමත් මුළු ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල රදගුරුතුමා වීමත්ය. 1940 අප්‍රේල් මාස 25 වෙනි දින උන්වහන්සේ හලාවත ආසන දෙව්මැදුරේදී හලාවත අභිනව රදගුරුතුමා ලෙස අභිෂේක ලැබුවා. එතැන් සිට 1972 දෙසැම්බර් 27 දින දක්වා එම පදවියේම සේවය කොට 75 වෙනි දිනේදී විශ්‍රාම ලැබුවා. කුපතේදී අපි පෙරලගමු 60 වෙනි පිටුවට. අතිගරු එඩ්මන්ඩ් පීරිස් පියතුමාගේ ජීවන චරිතයේ දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණ රාශියකි. උනදුවේ පුතේ අතිගරු එඩ්මන්ඩ් පීරිස් පියතුමාගේ ජීවන චරිතයේ දක්නට ලැබෙනවා සුවිශේෂ ලක්ෂණ රාශියක්. බාලවියේ සිටම පොතපතට ඇලුම් කළ එතුමා ඉගෙනීමේ ශූරයෙක් විය. 24 පැයේම කාලසටහනක් අනුව වැඩ කරේය. 24 පැයේම වැඩ කරලා තියෙන පිළිවෙලකට කාලසටහනකට. ආගමික මෙහෙවරට මුල් තැන දුන්න අතර විවේකයක් ඇති හැම විටම හිලු දෙසට හැරෙන සූර්යකාන්ත මලක් මෙන් පොතට පතර නැඹුරු විය. මොකද පුතේ මෙුවේ මේ හිලු දෙසට හැරෙන සූර්යකාන්ත මලක් කියන්නේ? හිලු දෙසට හැරෙන සූර්යකාන්ත මලක් කියන්නේ හැම තිස්සෙම සූර්යාලෝකයේ දෙසට තමයි සූර්යකාන්ත මල හැරෙන්නේ.
इत्तम नमूर वे सूर्यकांत मल एगेन तमय मे मे उदाहरण धीर मे मे धीरती मे उपमा दीन मे उपमा दीलती हिरु दिशट हरण सूर्यकांत मलक्मेन पोत पतटम नमूरूनाय कि ये प्रतिपाल उन्े उन्हांसे सिंहल पाली संस्कृत दिवन आदि पेरदिग भाषावन पेरदिग भाषावन तमय सिंहल पाली संस्कृत दिमल गील की इंग्लिश ग्रीक लतीन फ्रांस पुर्तुगीज जर्मन ओलंदादि अपरदिग भाषावनी हसल धनुमति प्राग्य कुम एम भाषा ज्ञाने युमागे लेखन कार्य मेन्व पर्यशन कार्यांगीद युमाट महातृकुलाट एत मे भाषा ज्ञाने तीन दुते हुंगा देवल अपे जीवते जयगा पुड़वा मे भाषा ज्ञाने भाषा भाषावकी आने मिल सन्नीवेदन आध्यात्म सह मे भाषा ज्ञाने दून करगत्मागेम उच्च दुते ओगोलो ओगला जीवते सार्थक पुड़वा सिंहल दिमल इंग्लिश भाषा साहित्या हा इतिहास पुरा विद्याव तर्कशास्त्र संगीतादि विशेषेष्ट गणनाग प्रतिगेतुमे धनुमी निम वलन पुलुमट विविध भाषा हा संस्कृति पिलिबंद धनुम हेतु मे आदि वशेन भाषा सहन प्रमाण धनगण सीट पुहिंद धनगण सीट पुहिंद मृतुमट हेम हेम धनुम धनुम हेम श्रेष्ठकम विहिंदोला तबागण हकि इतकोट हेम श्रेष्ठ अज्ञानम धनुम लागण पुलवा ये अत्र वारे लंडन विश्वविद्यालय इगेनुम लभू अवधिये ब्रिटानिया कौतुकागारे तिबु श्रीलंकावे पुर्तुगीज लंदेश युगवलट अयात् दुर्लभ कृति हेदरीमे अवस्थावत् एतुमा मतुकरगत्ता एवगेम एतुमा श्रीलंकावे इतिहासयात् संस्कृतियात् इस्मतु करमिन् एरट पलवु संग्रहवलट लिपि सपयमिन् देश विदेश उगतुंगे अवधानय ए केरेहि यमु करीमट उत्साहगत्ता ब्रिटानिया कौतुकागारे तिबि एते किसि ओगे अवधानय लग्न वु महानवर युगयट अयात् मग सलकुण नम अप्रकट काव्य ग्रंथेक अस्पीटपतक लभि ये संस्कार इद्रिपत्मेन विद्युत विद्वतुंगे महत्सुमट लक्तुदाम साहित्य इतिहास मूल करगण तुमा विशेष रचित ग्रंथ राशि ये ग्रंथ तमय सिंहल क्रिस्तियानी साहित्य वंश सिरिलक मरिय बेतिय महानुवर गिबिसुम लंका इतिहास मूलिक ग्रंथ पुर्तुगीज समय हा ओलंद समय इन ग्रंथ गीपे इतुमागे सिंहल भाषा साहित्यट इतुमागे सिंहल भाषा साहित्य सिद्धु विशिष्ट सेवेट उपहार एटलेस केरणी विश्वविद्यालय दसम से हेत्तनामे वर्षेदी इतुमाट साहित्य चक्रवर्ती सम्मान उपाधिय पिरिनम इतकोट समकालीन गी पैविधि प्रवीण वियतुंगे सभा मेद वेड हिंद उदार जातिक मेहवरक निरतवीमरद उन्वांसेट अवस्थाव लभु अध्यापन ग्रंथ प्रकाशक मंडले श्रीलंका विश्वविद्यालय उत्तर सभा श्रीलंका साहित्य मंडले राज्य लेखनागार मंडले सिंगल शब्दकोश उपदेश मंडले राजकीय आसियातिक संगमे आदि जाति वशे अतिशयन वेदगत मंडल आयतन उपदेशक वरक सह हा सबिकेक वशेन कटेत करीमे भाग्यद इतुमाट हिमेन एडमंड पीरिस सदगुरु तुमागे आगम पिलिबंद संकल्पे इता पुलुल लेखक्विय आगमिक सहजीवने इहलिम अगे कले तुमा सैम आगमकम सांस्कृतिक हरयंट गरुकला तकोट वियत बौद्ध भिक्षु नसु करमिन नितरम आगम वल पोदु गुणांग पिलिबंद साक्षात्कार कला मंदर दनुम तियन बौद्ध भिक्षुन महासेला आश्रय कर कर नितरम आगम वल तियन पोदु गुणांग पुदुगुणांग पिलिबंद साक्षात्कार कला एतुमागे रदगुरु पदवी अभिषेक उत्सवय एतुमागे रदगुरु पदवी अभिषेक उत्सवेट रदगुरु अभिषेक उत्सवे गेलगियान पुटेदुवे
අදාළ පුදසිරිත් සමග පදවිය සංකේතවත් කරන ශීර්ෂ පළඳනාව රතු පාට බඳපටිය සැර යටිය මුදුව ආදිය සහිතව කරන උත්සවයකට තමයි කියන්නේ රදගුරු පදවි අභිෂේක උත්සවය කියලා. ඊට සහභාගී වූ බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ කසාවතින් බැබළුණු බව සඳහන් වීමෙන් මේ සම්බන්ධතාවයේ ස්වභාවය පැහැදිලි වේ. එතුමාගේ රදගුරු පදවි අභිෂේක උත්සවය ඒකට සහභාගී වෙච්ච හාමුදුරුවරුන්ගේ කසාවතින් බැබළුණු බව සඳහන් වෙනවා. ඒ සඳහන් වීමෙන් මේ සම්බන්ධතාවයේ ස්වභාවය පැහැදිලි වෙනවා. ඒ කියන්නේ මේ පදවි එතුමාගේ රදගුරු පදවි අභිෂේක උත්සවයට බෞද්ධ භික්ෂුන් වහන්සේලාත් සහභාගී වෙලා තියෙනවා. ඒ සහභාගී වුණා කියන්නේ මෙතුමාගේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ තියෙන සම්බන්ධතාවය මනා සම්බන්ධතාවය තමයි මේ පෙන්නුම් කරන්නේ. සිංහලයේ වශයෙන් ජාතිකාභිමානෙන් ඔදවැඩි ගියතුමානෝ සිංහල භාෂාව හා සංස්කෘතිය නගා සිටුවීමට පුරෝගාමී මෙහෙවරක් කළහ. කිතු දහම හා සිංහල සංස්කෘතිය සංකේතවත් කරමින් තම රදගුරු ලාංඡනය ලෙස කුරුසයක් අතින්ගත් සිංහයෙකු යොදාගත්හ. මෙරට කතෝලික සංස්කෘතිය කිතු දහමේ හා සිංහල සංස්කෘතියේ සංකලනයක් විය යුතු බව සංකලනයක් කියන දුවේ පුතේ මනා එකතුවක් විය යුතු බව විශ්වාස කළ එඩ්වන් පීරිස් රදගුරුතුමා එය ගොඩනැගීමට මුල්තැන දී කටයුතු කළා. හලාවත රජගුරු පදවියට පත්වීමෙන් පස්සේ කතෝලික වත්පිළිවත් හැකිතාක් දුරට දේශීය හා ජාතික ලක්ෂණ ඇතුව සකස් කරන්න එතුමා උත්සාහ කළා. එතුමාගේ උත්සාහය ප්‍රතිඵලයක් ලෙස මෑත භාගයේදී කතෝලික සංස්කෘතිය තුළ දේශීය සංස්කෘතික ලක්ෂණ ඉස්මතු වන්නට පටන් අරගෙන තියෙනවා. විවාහ මංගල අවස්ථාවන්හිදී විවාහ මංගල අවස්ථාවන්හි ජයමංගල ගාථා ගායනය හා මඟුල් පෝරුව කතෝලික ආගමට හා ආකල්පයන්ට ගැලපෙන අයුරින් සකස් කොට පවත්වනු ලැබේ. ගොක්රෑන් පුන් කලස මඟුල් බෙර චාරිත්‍රානුකූල පොල්තෙල් පහන් දැල්වීම උඩරට පහතරට නැටුම් ආදී සංස්කෘතික අංග කතෝලික උත්සව අවස්ථාවන්හි ඉදී යොදා ගන්නා ආකාරය දක්නට ලැබේ. මානව දයාවෙන් පිරිපුන් මනසිනිතු වූ එතුමා දිලිඳුකම නුගත්කම හා සමාජ විෂමාචාර හේතුවෙන් අසරණ වූවන්ට පිහිටවීම සඳහා පදවියට අයත් ප්‍රදේශයේ විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කළා. පාසල් නොවන දිලිඳු ගමුන් සඳහා වූ පුත්කලමේ මුත්තු කුමාර නිවාසය ආරම්භ කිරීම එබඳු සත්කාරයක් කියන්නේ පුතේලුවේ යහපත් කටයුත්ත. එතකොට මාවතගම පොල්ගහවෙල කුලියාපිටිය ආදී ප්‍රදේශවල අනාථ දරුවන් සඳහා ළමා නිවාස ඉදිකිරීමද ලන්සිගම මහල් නිවාස ඉදිකිරීමද අසරණයන් වෙනුවෙන් එතුමා විසින් කරන ලද මෙහෙවර පිළිබඳ කදිම සාක්ෂි තමයි. අධ්‍යාපනය පිළිබඳ විශේෂ උනන්දුවක් දැක්වූ රජගුරුතුමා ප්‍රදේශයේ එවක පැවති පාසල් වැඩි දියුණු කළ අතර එතුමාගේ මහත් පරිශ්‍රමයෙන් ආරම්භ කළ මාරවිල ශාන්ත සේවිය විදුහලය ප්‍රදේශයේ ප්‍රමුඛ විද්‍යායතනයක් බවට පත් කළා. මේ පුතේ අපි මේ පාඩමේ මේ පුතේදී අපි දැන් මේ පාඩමේ අවසාන කොටසට ලං වෙලා ඉන්නේ. ඒ නිසා 62 වෙනි පිටුව දැන් පෙරලා ගන්න. ජාති ආගම් ભેදයකින් තොරව පොදු ජන හිතසුව පිණිස අපකැප වී කටයුතු කළ මේ උතුම් මානව හිතවාදියානෝ පදවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව ජීවිතයේ සැඳෑ සමය ගම්පහ සිරිකුරුස කන්‍යාරාමේ විවේක සුවයෙන් ගතකොට 1989 සැප්තැම්බර් මාස 4 වෙනිදා ස්වර්ගස්ත වූහ. එතකොට අපි බලමු අරසෙන්ව බුදුගේ මේ කවියත් බලමු. අසෙනවුදු පඬිතුමාගේ මේ කවියත් අපි බලමු. පඬි දෙකී
පඬිදකි වියත් බුදු සෞවන් ඇසුරු කළ තවුසක සිසිල් ගුණයෙන් හද සුවඳ කළ කුමර කිකිතු සසුන් රජගේ ලත් කිරුල බලයකි මෙවන් දන ඉපැදුම රටට හෙළ මේ අරිසනා බුදු මහත්මයා ලියලා තියෙන මේ කවිය මේ මේ කවුරු ගැනද අතිගරු එඩ්මන් පීරිස් පියතුමා පිළිබඳව තමයි ඉතින් දුවේ පුතේ අද අපි ඉගෙනගත්ත මේ පාඩමේ යම් යම් අරුත් පැහැදිලි කිරීම් කීපයක් තියෙනවා ඒක මම පාඩම කරන අතර වාරෙම අරුත් පැහැදිලි කළා ඊට අමතරව ඔයාලත් මේ පාඩමෙන් පස්සේ අරුත් පැහැදිලි කිරීම කියලා මේ 62 63 වෙනි පිටුවල තියෙන මේ අමාරු වචන පැහැදිලි කරලා තියෙනවා ඒ ටිකත් පොඩ්ඩක් පාඩම් කරගන්න පොඩ්ඩක් නෙමෙයි හොඳට පාඩම් කරගන්න ඒ අතර වාරි අවබෝධය කියලා තියෙනවා එතන පහත සඳහන් ප්‍රශ්න වල පිළිතුරු ලියන්න තියෙනවා ඒක කියලා තියෙනවා එතන භාෂා දැනුම එතුමාට මහත්ෘකුලක් වූයේ කුමක් සඳහාද එතුමා විසින් සොයාගෙන එළි දැක් වූ අප්‍රකට ග්‍රන්ථය කුමක්ද එතුමා තම රදගුරු ලාංඡනය ලෙස යොදාගත්තේ කුමක්ද මේ ආදී වශයෙන් ප්‍රශ්න තුනක් අහලා තියෙනවා කාල වේලාව හුඟක් යන නිසා මම මෙතනින් ඕගලන්ට මේ පාඩම නවත්වන්න හදන්නේ ඒතොර මේ පාඩම අවසානයි ඉතුරු ටික ඕගොල්ලොම මේ ප්‍රශ්න ටික අවබෝධය කොටස තියෙන ප්‍රශ්න ටිකට පිළිතුරු වීම ඕගොල්ලොම කරන්න මොකද මම පාඩමක් කියලා දීලා අවබෝධත් කරවල දීලා ඊට පස්සේ පිළිතුරුත් කිව්වොත් ඕගලන්ට මේ තමන්ගේ වෙහෙසෙන් කරන කිසිම දෙයක් නැති වෙලා යනවා අනිත් එක අවබෝධයක් ඕගලන්ට නැති වෙලා යනවා ඒක නිසා ඕගොල්ලෝ ඒක කරගන්න ප්‍රශ්න දිනවනවා නම් ඕගොල්ලෝ කමෙන්ට් කරලා හරි කමක් නැහැ මගෙන් අහන්න අහුවම ඒ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නත් මම සූදානම් ඒ වගේම අපේ ශ්‍රී ලංකන් ඉවෙන්ට්ස් වෙතින් මීළඟට තවත් පාඩමක් ඕගලන්ට අරගෙන එනවා කියෙන් අදට මම සමු ගන්නවා ඕගොල්ලෝ මතක ඇතුව අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එතනම තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා ඊට පස්සේ ඕල් කියලා දාන්න ඊට පස්සේ ඔයාලට අපි අලුතෙන් දෙන වීඩියෝස් ළඟටම ගෙන්න ගන්න පුළුවන් ඊට පස්සේ ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් කරලා හරි කමන්න අහන්න ඔයගොල්ලන්ගේ අදහස් අපිට දක්වන්න අපි ෂෙයා කරන්න ඒ වගේම අපිට ලයික් කරන්න ඉතින් එහෙනම් අදට ගිහින් එන්න ආයුබෝවන් දුවේ පුතේ ආයුබෝවන්